නමබුද්ධාය අපි අද මේ වීඩියෝකින් කතාගරන්න සූදානම් වෙන්නේ කළමනා කරන්න ගිනුම් කරන්නේ කොටසක් වන පොදුකාරි පිරිවය ගිනුම් කරන්නේ කියන කොටස. මේක ඒලවල්ලි බාගේ දෙවනි ප්‍රශ්නය ැන අනිවාර් ප්‍රශ්නයත්ක බොහෝ විට එන කොටසක් ඒ ඇනෙ ලකුණු විස්සකට වඩා වැඩි ප්‍රමාණයක් කන්න පුළුවන් මේ කොටස හරි විදියට කරොත්. එ නිසා ඔන්න අවස්ථාව ඔයාට ම මේ කොටස ඉතාමත් සරලව පැහැදි ලිව කියල දෙනවා මෙ වීඩිය එක හර හා හොඳට අවධානයෙන් බලන්ගඉන්න තියන දේල් අවශ්‍ය නෝටස් දා ගන්න ඉස්සල්ලාම් බලමු පොදුකාර පිරිවෑ කියන්නේෙම කද්ද කියලා පොදුකාර පිරිවෑ ගැන කතා කරන්න කලින් මං වඩ චුට්ටක් මතක් කළ දෙනවා මෙන මේ දේවාගේ මතකේ තියෙන් නඕන බාණ්ඩයක් නිෂ්පාදනය කරන්න තැනෙදලා අලවිකරන්න දෙක් දරන්නා උ පිරිවැය ප්‍රධාන වශයෙන් කොටස් දෙකට බෙදන්න පුළුවන්. එකත් තමයි ඒ හදන බාණ්ඩයත් සමක පැහැදිලි හඳුනාගන්න පුළුවන් පිරිවය සහ පැදිලි හඳුනාගන්න බැරි පිරිවේ. පැහැදිලි වහඳනාගන්න පුළුවන් පිරිවයට අපි කියනවා රිජ පිරිවයි කියලා පහැදිලි හඳුනාගන්න බැරි කොටසට අපි කියනවා වක්්‍ර පිරිවයි කියලා උදාහන්නයක් පොතක් නිෂ්පාදනය කරනා කියලාට හිතන්නක අපි එ පොත සඳහායන කඩදාසිපිරිිවවැය එක කෙලින් න්ඳදුරගන්න පුළුව රජෝම හඳුරගන්න පුළුව එක හෙන රජු පිරිවයක්ක්. හැබැ ඒ ෆැක්ටයේ දරන්න කරන් පිල. පොත් හදන්න යන කරන්බිල පැහදිලෝ හඳුර ගන්න බැහ එනම් ඒක වක්්‍ර පිරිවයක්. එනම් අන්නර කිීව්ව වක්්‍ර පිරිවෑවල එකතුව තම අපි කියන්නේ පොදුකාරය පිරිවැෑ කියලා. එන පොදුකාර පිරි අපිට මින මේ විදිල හඳුරන්න පුළුවන් නිෂ්පාදන ඒකයක් සම්බන්ධය එක එන හදන බාණ්ඩයක් එක්ක පැහැදිලිව වෙන්කර හඳුනාගත නොහැකි. ැදිලවෙන්ක හඳුරගන්න පෑ හඳුරගන්න පුළුවන් වෙන්නේ හදන බාණ්ඩ ඔක්කොමත් එක් නිෂ්පාදන ඒක රාශීයක් සඳහා පොදේ දරන්නා ඔබිය දම්වලකතුව පොදුකාරය පිරිවෑහ ලෙස හැඳන්නු. එ අල්වාර්තයන්න පොදුකාර පිරිවවැ කියන්නම කක්ද කියලා ඔන්නයි කියෝ පොදදුකාරරි පිරිවවැත් ප්‍රධාන කොටස් දේකටවෙන් කන්න පුළුවන්. එකත් තමයි නිෂ්පාධනය සඳහා ධන්න පොදදුකාරරි පිළිවේ. එක ෆෙක්ට්‍රිය තුළේ දන්න පුදුකාර පිරිවය මේික ෆැක්ටීම් පිට දරන්න එක නිෂ්පාද නොවන පුොදුකාර පිරිවය එක ගෙන ෆැක්ට්‍රීම් පිට දී දරණ පිරිවය බාන්්ඩයක්කෝ නි්පාදන පුදදුකාරපිවය ගැන බලන්න බාණ්ඩයක්කෝ සේවාවක් නිෂ්පාදනය කිරීමට ඇනවුමක් ලදා අවස්ථාවේ සිට එම බාණ්ඩ බාන්්ඩය නිම කරනතෙක් දන්න සියලු පොදුකාරය විය දංවල එකතු වක්‍රවිය දම්වල එකතුයි එකෙන් නිදසුම් තින් සුපරීක්ෂක ේතෙන සුපයි ර්ස්සලට ගවෙන ගන්නන කෙලින් බා්ඩ ඇතේ කඳරගන්න බේවගේම කම්හල තුළ ෆැක්්‍රිය තුළ දර්න යදම. රක්‍ෂණ ගස් යන්ත්‍රරක්ෂණ යන්ත්‍ර තියන්නේෙ කම්මල ඇ තුළේ එන ඒකත් කෙලින් අන්දුරගන්න බැහැ වක්්‍ර එකන පොදුකාරය නිෂ්පාදන බෝට පත්වෙනවායි මැසින් තියන්නේ හ කර්මාංශාලා තුළ නිසා. යන්ත්‍රශ්‍යය ඒත් එහෙමයි කල්මහලයකුලිය කම්මල් ගොඩ්නගිලිෂ ඒවගේ නිෂ්පාදන සඳහාදන්න පිරිව හැබැ ඒක කෙලි මඳදුර ගන්න බැරි නිසා ඒවා පොදුකාර පිරිව නි්පාදන පොදුකාරය. නිෂ්පාදන නෝන පොදුකාරය පිරිවවෙ කියලකන්නේ නිෂ්පාදන පිරිවය කොටසක් ලෙස නොස ලැකෙන ලාබේ නාවරණය කරගන්න පිරිවේ. ැ නිෂ්පාද සහ දර ැහැමේ උදාහන්න බෙදා හැරෙන් පොදුකාර පරිපාලන පොදුකාරය විකිණියය පොදුකාරය ඒ වගේර. හෙනං දෙවට තේවුණවා යම් අදහසක් කව පොදුකාරය පිරිවෑ කියන්න මොකක්ද කියලා මෙන්න මෙන්න මේ කොටසෙන් තමයි පොදකාරය අපි ගනන්වලට සම්බන්ධ වෙන්නන්නේ ම තිර ගඩක් කතා කරන්න න්නහ ම ලකුණ ගන්න ගණන් ගැන කතා කරන්නයි හදන්නේ. ඉසලා බන්නවා බාණ්ඩයක් හදන්න ධන්න වියදම්මොනවත් බාණ්ඩයක් හැදන්න කෝමද. බාණ්ඩයකට පිරිවෑ ඇතුළත් වෙන්න කොහොමද එක අපිගෙනවා පිරිවෑ ඒක කකන ත නිශ්පාධනය ඒ හදන බාණ්ඩයක පිරිබෑ වියහය පිරිවෑ හැදන විදිී. හිතන් උදාහනයක් අපිතුමා වි හදන්න අපිට තියෙන බේකරයක් අපි හදනවා පා අපන් හදන්න අපිට පාම්පිටි ඒගේ අමුද්‍රව්‍ය වශ්‍යනවා. කෙලින්ම් රජෝ මන්තරගන්න පුළුවන් අමුත්‍රවයට ක කියෙනව අපි රිජු ද්‍රව්‍ය ක්ට හිතම ඒ රුපියල් තිහක් කියලා ඒ පාංගිලිය දැන් ඒවාගේම අපිට යනවා රිජු ස්්‍රමය. එකන්නේ ශ්‍රමිකය වෙනුවේ පාං නිෂ්පාදනය කරන්න කෙලිම්ම නිෂ්පාදන ක්‍රියාවට සම්බන්ධ වෙන ශ්‍රමිකයා වෙනුවෙන් දන්න පිරිවේ. තු පාන්ගඩිය රුපිය දහ කියලා එවගේ රිජුවනත් තියන්නත් පුළුවන් පුරස්කාර වගේ මේකට ගැල පෙන්න හැ නිසාවම රිජුවෙනත් නෑ කියල හිතනවා. එනම් මෙන්න මේ රිජුවල එකතු රිියදම්රජපිරිවෑය එකතුට අපි කියනවා හතදයක් කියනවා අන්නේ හතලී අපි කියනවා ප්‍රාථමික පිරිබයි කියලා. මේකවට මතකයි නිෂ්පාදන ගිෙනුම් මෙහම කරදදි මේකවට අහුවෙලා තියෙන. ඊට පස්සේ මේ බාණ්ඩි හදන බාණ්ඩයක නිෂ්පාදන පිරිව එකක නිෂ්පාදන පිරිවෑ හොයන්න නම් ප්‍රාථම පිරිර ඇතරත් දර්ලා මදි. මේ මේ බාණ්ඩය හදන්න අපිට ඒවගේ මදැන් නතදිකතා කරේ ද්‍රව්‍යයි ශ්‍රමය සහ වෙනත් කියන රිචු ඒවනේ ඒවගේම මේ පාන්ගෙඩිය හදන්න අපිට අරමම කිව්වගේ විදුලිය යන්ත්‍රශය වගේ ොදුකාර පිරොයා දරන්න එනවා හැබ එක එකකට කෙලින්ම කියන්න බෑ එකනිසා තම අපි පොදුකාර කියල කියන්න එකකට කියන්න බෑ උදහන්න කිතර හිතමුකු මේ හදන බාණ්ඩ හදන කර්මාතශාලායගන මෙ බේකරිය බේකරිකුලිය කුලිය හිතමු ලක්ෂපා ඉති ලක්ෂ පහම අපිට එක පාංගිට තුළත් කියන්න බැහැ එක පාංගඩියකට යනම කියලා කියන්න බැන පාංගි ඔක්කට කියයන්නේ ලක්ෂපා එහ කොහොමහරි අපි මෙතන්ට එක බාණ්ඩ එකට පොදුකාර පිරිවයි කියද කියලා හොයා ගන්න ඕන. ඕක තමයි ප්‍රධානම් ප්‍රශ්නය. කීදගෙන් ලක්ෂපාහගන්න අපි ලක්‍ෂ පාගයන්නේ හදන බාණ් ඔක්කගම. එනදැන් ඔයාටම මේ කියල කොට මහට තයෙන ඕක නම් මේ කරන්ති පුුණනිේ හදන බාණ්ඩ ගානෙන් ලක්ෂ පාබෙදුනන් හරි ඕ ඒකතයි වෙන්න ඕන ඒක තමයි සරලාව වෙන්නේ. අපිතන්ටය කොහොම හරි නිෂ්පාදන පොදුකාර එක නිෂ්පාදන පොදුකාර පිරිවෑ හොයා ගත්තනං අපිට මුළු ඒ එකක නිෂ්පාදන පිරිවෑහනගන්න පුළුවන් එතොට එක ඒක එකක නිෂ්පාදන පිරිවෑ හැදෙන්නේ මේ රිජු පිරිවෑවල එකතු එක ඇන්න ප්‍රාථමය එක පිරිවයට ඒකක නිෂ්පාදන පොදුකාර පිරිවය එකතුුණාව දැම් මෙතැන්ද ඒක්ක යද කියල හොයාගන්න බෑ හරිද ඊට පස්සේ කොහොමාරි ඔත්තන්ද අපි කතාගරිතාම නිෂ්පාදන ඒක නිෂපාදන පොදදුකාර විතරයිනි නිෂ්පාද ඕවන පොදුකාරි පිරවත් මේක ඇතුලත්වෙන් ඕොන හැවම අවස්ථාවදය කතා කරන්න හැ. ඉතමඒ නෑ කියලා. ඔහොම නි් ඒකකක නිෂ්පාදන පිරිබෑ ගන්නේ කරගත්තා නං ඊට පස්ස අපිට පුළුවන් ඒකට ඕනන් ලාබය හිතුම් පිරිවැට සේට විස්සක් කියල පිරිට සීට සක් ලාබය අරගෙන. බස අපිට ඔන්නම් ඒකක විකුණු ිල හොයා ගන්න පුළුවන් නමුත් මෙන්න මේ මෙතන මෙම රතුපාටින්දාල තියෙන ඒකකක නිෂ්පාදන පොදුකාර පිරිව නැති නිසා අපි මෙතනින් පල්ල හටම් කූත් කරන්න බෑ එනං අපි මොකක්ද කරන්න ඕන මෙතනින් පහට මේ වැඩේ කරන්නයන්න නම් එක බාන්්ඩයකට නිෂ්පාදන පොදුකාර පිරිවෑ කියද කියලා හොයන්න ඕන දදි අරමම් සරලෝ යුප කතන්දර ගතනම් හරි දාහන ැකිතන්න පොදුකාරබර ලක්ෂ පහයි. හදනව පාංගෙඩි පනස්දාාක් එනම් පාංගෙඩි පනස් දාහය එක පනස් දාහම් බෙදුවම අපි රෝගල තුළත් කියයන පුලුවන් කියද රුපියල් දහයයක් ඇතුළත්කාන්න. අ එහන ඒරුපය දහය ඔයාගත්තන අපය පුළුවන් අන්න නිෂ්පාදන එක නිෂ්පාදන පාංගෙඩියෙක් නිෂ්පාදනපිය රුපියල් පණහයි. ලාබය පනහෙන්සියටට විසක් කියයන රුපියල් දහයයි. න ුණු ි හැටයි කියලා හොයාකන් වෙනම් මෙන්න මෙතැනී ලක්කම හෙවිමි තාමත් අදකක්. මෙන්න මේ හොය පු ක්‍රමේ ඔයාට සරලෝ මේකෝ වඩ තේරුණා එක ඒක තමයි එකට අපි කියනවා මෙන්න මේ කොටසට කියනවා එකන්න පොදුකාරය පිරිවැෑ ටික ඒක ගානයෙන් බෙදලා එකකට ඇතුළත් කිරීම. එක බාණ්ඩ එකට ඇතුළත් කිරීම ඔකට කියනවා පොදුකාරය පිරිවය අන්තර් ගාණය කිරීම කියලා. ඔන්න ද ගත්වචනයක් හුනා මකදවචනය පොදුකාර පිරිවය අන්තර්ගහනය කිරීම. ඒ කියන්නේ හදන බාණ්ඩයකට පොදුකාර පිරිවය ඇතුළත් කිරීම. සරලවකි වුවොත් මුළු පොදුකාර පිරිවැය ඒක ගානම් බෙදල එකකට ඇතුළත් කිරීම. ඒ ක්‍රමයක් ඔන්න මේ ගැන ඔයාට අවබෝධාවනං ඔන්න දැන් අපිකොට ඊල්ලාන්කොට සැරෙන පුළුවන් එන මේ වචන මදයා ගන්න පොදුකාර පිරිවය අන්තර්ගානය කිරීම. එහෙන මෙන් මේ මෙතැන්ට එන්න කලින් ඊට කලින් කොටස් වගයක් කරන්න තියෙනවා. ඊට පස්සිමං ඒගෙනතතාගනු මේ වචන මතර තියාගන්න අන්තිවට මේ හැමදයම් සම්බධ කළලවට පෙන්නු. බද්දුකාරපිට අන්තර්ගානය කියන වචනේ හොඳදයට මතර දයාගන්න. ඒකෙන් වෙන්නෙම කද්ද කියලත් වඩට තේරුණු අනං ඇතරරි හට අපි බොහොම පාසුයි යි් යං පීලං කොටසට. හිතන්න ම මේ උදාහරන්නේයකින්ට පැහැදි කරලාදන්න හදන්නේ හිතන්න මෙ අපේ බේකරිය බේකරිය මේ බිල්ඩින්න එක බිල්ඩින්න එක ඒ ප්‍රධාන කොටස් තුනත් හතරක්තියනවා.කොටසක්තමයි සැකසුම් අංශය එකැන පා හදනත මෙත හිත පාන් විතරක්නම අපි පානුත් හදනව බනිසුත් හදනවා. ඒවගේ න්ත්‍රංශීතින න්්‍රආංශයේ ධහරහතම පාම් පිටිමික්ස් කරන්නේ සහ තවත් අනිකුත් ඇවැලට යුතු අත්‍රහහා සිද්ධනවා. අන්තිපට නිමූවංශය පැකින් පැකින් කරනවා පැක්කල්ලා ඇවෙලඳ පොට ධානයන් කොටසටනවාක් නිමූවංශය අපි ඒ කොටස ගන්නවා ඒවගේ අපිට ඉතියවා ගබ්ඩාංශය. තැමනිි මෙතැද අපි තේරුන්ගන්න ඕොන මේ පාන්සහ බනිස් හැදෙන්නේ මෙන්න මේ සැකසුම්වංශයයි. යන්ත්‍රාංශයයි නිමුම්වංශය තුළ විතරයි. ගබඩාංශය තුළ පාංගෙඩියක් නිෂ්පාදනය කෙරෙන් නත්තම් බනිස්කෙඩියක් නිෂ්පාධනය කෙරෙන්නේ. නිෂ්පාධනය වෙන්න මේ අංශය තුන තුළ විතරයි. එනම් මේ සැකසුම්වංශය නිෂ්පාදනංශයක් යන්ත්‍රාංශය නිෂ්පාදනංශයක් නිමුූමංශය නිෂ්පාදනංශයක් එන ගබඩාංශ නිෂ්පාදරංශයක් නෙමෙයි මෙන්න මේ නිෂ්පාදන අංශවරට මේ නිෂ්පාදන කටයුතු කරගෙන යන්න සපෝට්ට එක දෙන නැත්තං එක සේවයක් සපය නාංශයක් එනම් මේක සේවාංශයක් එනම් ඔන්න අට තියරෙනවා අපේ කර්මාන්ත ශාලාවක් තුළ අංශවර්ග දෙකත් තියෙනවා එකත් තමයි නිෂ්පාදනංශය අනිත්්‍යක සේවාංශ. ක සාමෝයටට එඒ මෙහම කරන්න කියලා තේරෙන් නැතුව ඇති අන්තිමට මේ හැම දෙයක්ම සම්බන්ධ විද්‍ය අට තේරීමේ මොකක්ද කරේ කියර සහුඳයට හඟන්න මෙව නෝට් දාගත්තර හමක් නෑ හරි ඊළඟට හිතන්න අපි මේ අංශ තුනහරහා පා සහ බනිස් නිෂ්පාදනය කරනවා මේ ගබඩආංශයෙන් මේ නිෂ්පාදනංශවලට සේවය සපේනෝ හිතන්න මෙන්න මේ බිල්ඩින්න එක අපි කුලියට ඉන්නේ අපිට දෙනවා සම්පූර්ණ කුලිය සම්පූර්ණව බිඩි එක කුලිය දන ගොඩ්නැගෙලි කුලිය එතරයි ගොඩනැගලි කුලිය කෙලීම මේ අංශක කොච්චරද මේ අම්ශි කොච්චද මේ අශි කොච්චද කියන්න බෑ අපිට කෙලීම බිල්ඩින්න කුලිය දිලර දී. එතර හදන බනිස් කෙඩියකට මේ ගොඩ්නැගිලි කුලිය කියද පාගට ගොඩ්නගලි කුලිය ද කිය කියන්න බැහැ ඒ හෙනම් මේක පොදු කාර පිරිවයක් න්න ගොඩ්නැගලි කුලිය කියන්නේ පොදකාර පිරිවයි. මේ මේ පුදකාරරි පිරිවයිනම් පාහන් ගෙඩියකට ඇතුළත් කරන්නව රමන් කලීම කිව්ේ අන්තර්ගාණය කරන්න ඕු. බනිස්කෙඩිකට ඇතුළත් කරන්න ඕනන්තර්ගානය කරන්න ඕ එහෙම අන්තර්ගානය කරන්න කලින් මෙන්න මේ කුලිය අපි මෙන්න මේ වගේ වැඩක් කන්නු. මේ කුලිය දරන්නේ සැකසුමාංශරරි විතරද නෑ ගන්ත්‍රාංශර විතරද නෑ නිමුම්මාශර විතරද ගබඩාශිරිත නෑ. මේ අංශ හත්රට්ටම අදාළකුලිය තමයි මති. එහෙනම් ඉස්සෙල්ලාම කරන්න ඕන පාංගෙඩියකට නැත්ත බනිස්කෙඩියකට මේ ගොඩ්නැගිලිකුලිය ඇතුළත් කරන්න කලින් මේ කුලිය මේ අංශවලට බෙදල දෙන්න ඕන. මෙන්න මේ කුලිය අන්ත්‍රංශයට කොච්චරද න්න ගොඩනගිලි කුලිය ගබඩාංශර කොච්චර ගඩ්නැගිලි කුලිය සැක සුම් අංශයට කොච්චද කටනගෙිොිය නිමුූන්ංශක කොච්චද කොටනෙලකල බදල් දෙන්න නෑ. ඔන්නෝ බෙදල්දිනවා බෙදල්දිනට ලස්සන වචනය කවි පාචකන විපචනය වචනයමොකක්ද විභචනය බෙදල්දිනට ස ලස්සන වචනයක් විභචනය. අපි කියනවාඒකට එෙනම් පොදුකාර පිරිවය විභචනයත් පලවිනි කොටස ප්‍රාථමික විපචනය. එනම් ඔන්න තවත් අලුත් අචනය ක අපිට හම්බනා පොදුකාර පිරිවය ප්‍රාථමික්ක විපචනය. දැන්වා ප්‍රධාන වචන දෙක් හඳුගත්ත එකත් තමයි ඒක ඒකට පොදුකාරපිර ඇතුළත් කිරීම. අන්තර්ගහනය කලින් කතා කරේ දැන් කතා කරන්නේ මෙන්න මේ ගොඩ්නැගිල්ලිකුලිය මේ අංශෝක් කොටමාදාලයි එනම් බදන බාන්්ඩකට තුළත් කරන්න කලින් මෙන්න මේ අංශවලට බෙදර දෙන්න ඕොත් ඒ එකට කෙනව පොදුකාල පිරිව ප්‍රාථතියක පචනේ.ඒවගේ මහිතන්න ලයි් බිල විදුලි බිල. විතුලි බිලත් හිතන්න මේ බිල්ඩිින් එකට විදුලිය මීට්‍රෙක් තියෙනවා ඒ මීට්‍රෙන් ආවා විදුලිය එඒ නමුකද කරන්න ඕන ඒ විදුලියත් මෙන්න මේංශවලට ෙදල් දෙෙන් ඕන මොක කරි පදන කරම් බෙදල්ද නන්නන ඒ ගැනපි සාට කතරම ගොඩනැගලි කුලියත් යම් පදනම කරම් ෙදල් දෙන්න ඕන දානැකිරට බෙදන පදම න දැම කිව්වත් මේ ගොඩනැගිල කුිය බෙදන්න පුළුවන් පදනම තමයි කුලිය ෙවන්නේ මෙන්න මේ සම්පූර්ණ බිල්ඩි එකටරන ඒනම් එක් අංශය පාවිච්චි කරන නගිල්ල ර්ග පලයට බෙදුවනම් අරිනි අන්නේ වගේ සාධරන්න පදනමක් කරම් බෙදන්න ඕන. විදුරියත් ඒවගේබෙදන්න ඕන. හැබැයි ඒ විදුලිහෙම බෙදන්න වෙන්නේ මේ සම්පූර්ණ බිල්ඩින්න එකටම එක ලයිට් මීට්‍රයක් තියවනම් විතරය. හැබැයි හිතන්න මේ එක එක අයිංශයට වෙනවෙනම කරන්නමීත්‍ර තියෙනවා. එහිනං අපිට පෙදීමක් කරන්න අවශ්‍යද. තැන් ගොඩ්නැගිලිකුලිය සම්පූර්ණ බිල්ඩි එකකටාවේ එත්තක කොට්නම් ෙදන්න වෙනවා. හැබැ විදුලිය එකේ කාංශයට වන්න වෙනව මීටර්ස් තියෙනවා. එෙනං වෙන වෙන මපි අර කලින් ගොඩ්නැගිලිකුලිය බෙදුවගේබෙදන්න ොද අවශ්‍යනය. න් කෙි තුරගන්න පුලුවන් සැකසුම්මාංශේ ලයි්බිල ගොච්චරද යන්ත්‍රාශේ ලයිට් පිල කොච්චර. නිමූමාන්ශේලයිඩ බිල කොචරද ගබඩාංශේලයි් ිල කොච්දක ෙෙන මඳදුරගන්න පුළුවන් එන පාංගෙඩියකට බනිස්කෙඩියකට පොදුකාරපිර වැතුරත්කාාන හලින් මේ වගේ අංශවලට පොදු කාරපිරය බෙදංගින් ඕව. මෙන්න මේ එහෙම් ගොඩනගිලිකුලිය බෙදීමටිකිව්ව පපොදුකාර පෙරිවැ ප්‍රාතිං විචන කියලා හැබැ විදුලියහෙන් බෙදන්නවශුන් ැහැ වෙන්නවෙන මංශවල පෙනවෙන මීට ස්තියන් නිසා පෙදීමක් අවශ්‍ය වෙන්න හැ කෙලින් අඳුරගන්න පුළුව. ආන්න එහෙම කෙලිම් අඳරගන්නට අපි කියනවා. පොදු කාලපිරිය ප්‍රතිපාදනය කිය ඔන්න තව්හචනයක් කල තහම් පුුල. පොදුකාරපිරය ප්‍රපාදනය දෙෙන්වාට මතක්ක නුන්ට කල පොදදුකාරරිපිරිය ප්‍රතිපාදනය කිය අනිමකක්ද කියලා. බෙදීමක් සුදුසු පාදනමක් මත බෙදීමක් අවශ්‍ය වෙන්න හැ කෙලින් මඳුරගන්න පුළුවන් ඒ ඒ අංශයක් එක්ක. හෙම අංශ්‍යත්තයේ කඳුරගන්න බැරිඒවා බෙදීමටට ලක්රන්න වෙනවා. ඒකට අපි කියනවා පොදුකාරපිරය විභජනය කියලා. මේ මෙතන්දිවෙන්නේ විදුලිය වෙනවෙන මීටස්තියෙන් නිසා, පොතුකාරපිරව ප්‍රතිපාදනය කියලා කියනවා වෙනවෙනම රිජුවම හඳුනගන්න පුළුවන් නිසා. හරි. එහෙනම් ඒකත් පැදිලින්. ඊට පසෙ බලමු හොඳයි. දැන්හෙම, පි පපුදකාරපිරය මෙචරයි ක ළහිතන්නකො තියෙන්නේ එතකොට දැන් මේ සැසුම් අංශේය අන්ත්‍රංශයේ නිමුූංශේ ගබඩාශය තුළ දැන් පොද්දුකාරපිර මේ වගේ ඇවිල්ල තියෙන බෙදාගත්තා අපි හැබයි දැන් පාංගෙඩිය සහ බනිස්කෙඩිය හැදෙන්න මේ අංශ තුනින් විතරයින ගබඩාංශයෙන් පාන්ගෙඩිය හැදන්නේන්නේ දැන් අපිට පාංගෙටියකට අර මං කලින්ම කිව් අන්තර්ගානය කරන්න කලින් අපිට මෙ මේ ගබඩාආංශය ප්‍රශ්නයක් කෙනවා. ගබඩාංශයේ දැන් ඒකරාශවෙලා තියෙන පොදුකාර පිරිවය. නමුත් මේ ගබඩාංශය තුළින් නිෂ්පාදනයක් ගමන් කරන්න හැ. පාංගෙඩිය බනිස්කෙටිය මේ ගබඩා හැද නිෂ්පාදනයක් වෙන්න මේ ගබඩාංශයේ විසින් සිද්ධ කරේ මෙන්න මේ නිෂ්පාදනාංශවට සේවා සැපීමනේ. ඒ එනම් ගුහෝමහාහරි අර බාන්්ඩි හදන්න පාංගෙඩිය පනිස්කෙඩිය හදන්න යන පිරිවයක් නේද මේේක මෙන්න මේ ගබඩංශ පිළිව. හැබැයි කෙලීම පාංගෙඩි රතුලත්වන්න බෑ හතුව ගබ්ඩාංශයේ තුළින් පාංගෙඩියක් නිෂ්පාදනවෙෙන් නෑ. එහෙනම් කරන්නවඕනු හොඳම් වැඩේ තමයි මෙන්න මේ ගබඩායංශය එකතු වෙලා තියෙන පොදුකාර පිරිවය ගබඩා විසින් සේවය සැපිව නිෂ්පාද නංශ වටට නිසා මොකක් හරි සුදුසුහා සාදාන්න පදනමක් අරගෙන මෙන්න මේ ගබඩාංශයේ එකතු වෙච්ච පොදුකාල පිරිවය. අන්නර සේවාංශවලට මෙන්න මේ විදියට බෙදල දෙන්න ඕ. ආංශයේ නැත්තන් සේවාංශයේ ඒ රාශී වෙච්ච පොදුකාර පිරිවය නැවත බෙදල දෙන්න ඕන නිෂ්පාදන අංශවලට. ඒකත් බෙදාදීමක් මං කල්නුත් බෙදාදීමක් ගැන කතාරා විවචනය කියලා. දැනුත් බෙදාදීමක් එනං අරක ප්‍රාතන් විපචනය මේකට අපි කියනවා පොදුකාර පිළිවය දිතීක විපචනය. දැන්හෙනං වචන ප්‍රධාන වචන හතරක් අහුුණා එකත් තමයි මුලින්ම කතා කර අන්තර්ගානය කාරපිරිවයි බාන්ඩ එකකට ඇතුළත් කිරීම තෙමට කතා කරා මෙන්න මේ ගොඩ් නලි කොළිය එක්ක්කංශ්වල්ට වෙන වෙන බෙදල දෙන්න ඕන සාධන්න සුදුසු හා සාදාන්න පදනමක් කරගෙන ඒකටකිව පොදුකාරපිරිවය ප්‍රාථමික විභචනය ඒ වගේම විදුලිය වගේ වෙන වෙන මීට ස්තියනවනං බෙදලදීමක් වශ වෙන්න හැ වෙනවෙන මාංශයත් සමඟ පැහැදිලි වඳුනාගන්න පුළුවන් ඇ ට අපිකිව්වා පොදුකාරපිරවවැ ප්‍රතිපාදනය ඊට පාසේ මෙන්න මේ ගබඩා සේවාංශය තුළ ඒකරාශී වී තිබෙන පොදුකාර පිරිවැය නැවත නිෂ්පාදනාංශවලට බෙදර දෙන්න ඕන ඒකට අපිකිව්වා පොදුකාර පිරිව ඇතිතිීක විභචනය කියලා. කුහොම කරන්නත් මේ හැමදේම කරන්න කොඩ්නැගිලි කුලියකීයද විදුලිය කීයද ඒවාගේ පොදුකාර පිරිවැෑ කීයද කියලා අපි හොයාගෙනින් ඕන ඒකට අපි කරන්න ඕන, ඉස්සෙල්ලාම කරන්න ඕනේ නම් පොදුකාර පිරිවේ රැස් කිරීම්. පැස් කරලා තමයි මේ හැම දේම කරන්න ඕන. එනම් පැහැදිලී එතකොට පුළුවන් අපිට මේ වගේ සැකුම් අංශයේ පොද්දු කාර පිළියය කොච්චද යංශය අන්ත්‍රශයේ පපොදුකාර පිළියය කොච්ච ද නිමුූ ංශේ පොදදුකාර පිරියය කොච්ච දෙග හඳරගන්න. එහෙනම් ඉස්සෙල්ලාම අපිට අට තියනොව මම ඉසල්ලාම කතා කරේ අන්තර් ගාණය කියයන කොටස දුකාර පිරිවය ඒකට ඇතුළත් කිරීම. ඉළඟට පොද්දුවේ හඳුනාගන්නා පොදුකාර පිරිවැ එක්කෙ ංශෝට බෙදාදීම. ොදුකාර පිරෑ ප්‍රාත්තිම භජනය ඊට පාසය හිම වෙදල් දෙන්න වශනය හැ වෙන වෙනම අංශවත් සම ගන්දුරගන්න පුළුවන් විදුලිය වගේ එක පොදුකාරපිරවැ ප්‍රතිපාදනය ඊට පස්සේ සේවාංශව ඒකරාශිීතියබන පොදුකාර පිරවැ ැවත නිෂ්පාධනාංශවට බෙදල් දෙන්න ඕන එක පොදුකාර පිරවැ ඇදධත් ඒක භජනය මේ හැමදේම කරන්නත් පොදුකාර පිරිව රැස් කරංගෙන්න්න ඕන මේක ප්‍රධාන මේ වර හතරක් ගැන එමං කතා කරේ ඒ පියවර හතර නං මම ගියනං ආපස්සට හැබැමික හරිපියවර හතර එන්න ඕන මේ විදියටට ඔයාට ගැන්නමං අගයිඳගෙන නමුත් එන්න ඕන මේ විදියට ඉස්සෙල්ලාම කරන්න ඕන පොදුකාරපිරියව රැස්කර ගන්නක. ඊළඟට කෙලින් අන්ඳුරගන්න පුළුවන් පොදුකාර පිරිවය විදුලිය වගේ වෙන වෙන මීටස් තියන විදුලිය වගේ පොද කාාරපිව වෙන දදුර කන්න පුළුවන් කන පොදුකාරප ප්‍රති පාදන දමයි දෙවනි පීව තුන්ගනි පියවර පොදදුකාර පිරේ ප්‍රාථං යභජනය එහෙම කෙලින් මඳදුරගන්න බැරි පොදුකාර පිරිවය සුදුස්හා සාධාන්න පදන මහ මත, හද මේ සුදුස්හා සාධාන පදනම කියල කියෙ අරං කිවේ ගොඩ්නැගිලි කළිය වෙදන්න පුළුවන් මෙ අංශාතර කොඩ්නැගිලි වර්ගඵලය මත අන්නේ වගේ සුදුසුහා සාධාන්න පදන මහමත පා විභජනය කිරීම එක ප්‍රාතු විභජනයක තුන්ගනි පියවර තුංගනි පියවරෙත් රෝමිලක්කං එක එනං. දුකාර පිරිවවැය ධදිතිීක් භජන තමයි රෝමිලක්කන් දෙකතුන්ගෙන පියවරි. එනං අරන් අපිස්සෙල්ලාම කතා කරපු අන්තර්ගානය, පොදුකාර්පය අන්තර්ගානය තමයි අන්තිම පියවර වෙන්නේ මේික නෝට්ට එකදදා ගන්නවා වඩා හොඳයි පළවි පිියර පොදුකාරපිර රැස්කිරීම දෙක පොදුකාර පිරිවැෑ ප්‍රතිපාදනය තුන පොදුකාරපිරය විභජනය විජනය කොටස් දෙකයි ප්‍රාතු යුභජනයයි ධතිීක භජනයයි. අන්තිම පියවර අපි කතාගරපු පොදුකාර පිරිවෑ අන්තර්ගානය. හොඳයි එනම් ඔන්න ඕක තමයි ක්‍රියාවලිය ඔන්න අපිහෙනන්දන් ආපො කතාගන්න පොදුකාර පිරිය බෙදා හැරීම ක්‍රියාවලිය දැ මේ කතාගරපු ටික මෙ මේ කොටස කියවන්න නිෂ්පාධිතය වෙනුවෙන් පිරිබෑ රැස්කරන මධ්‍යස්ථාන කේපයක් තිබෙන අවස්ථාවක අපි අරගවේ සැකසුම් යන්ත්‍ර නිමූම් ගබඩා කියලා. අවස්ථාවක ඒ සෑම පිරිවෑ මධ්‍යස්ථානයකටම පිරිවැය පිළිගත් ක්‍රමයකට අනුව බෙදාහැරී යුතුයි. එය බෙදාහරීම මේ ක්‍රියා පිළිවෙත පිළිවෙල් ලෙස හැඳන්න ෙන අතර. ඒහි අනු පිළිල පහත්දක් දැන්ඟවා දන්න අනු පිළිම ගත්ද කිය. එක පොතුකාර පිරිව රැස් කිරීම දෙක පොදුකාර පිරි ප්‍රතිපාදනය තුන පොදුකාර පිරිිවැඇ විභජනය විභජනය කොටස් දෙකයි. පොදකාරපිරයා ප්‍රාථගභචනය මතකයි ගොඩ්නැගිලිකුළලිය දිතීකභචනය මතකයි ගබඩාංශයකරාශවී තිබන පොදුකාරපිරිය නැවත නිෂ්පාදනාංශවොඩ බෙදීම හතරණි පිවර පොදුකාර පිරිවය අන්තර් ග්‍රහණය කිරීම පොඩ්ඩක් ආයෙත් මතක් කර ගමු පොදකාර පිරිවෑ රැස් කිරීම කාර පිය කොච්චර ගොඩන්නැගලි කුලිය කොච්ච විදුලියේ කොච්ච ො හරික්‍රම්වේ දකඩේ රැස් කර ගන්නවන ූ ශ්‍රල ඒක නැස්ුුවෙන් රස්කර ගන්නන ඒ රැස්කර ගැනීම යට ප්‍රතිපාදනය කියල කියන්නේ කෙලින්මංශත් සමඟ හඳුනගන්න පුළුවන් පොදුකාර පිරිවේ උතාහ්‍ය මංකිව විදුලිය වන්න වෙනම මීටර්ස් එකේ කාංශවලට තියෙනවනම් වෙන මන්දුරගන්න පුළුවන් ඒ පොත්තු රපිරය ප්‍රතිපාදනය ඒ මන්දුරගන්න බැරි අවස්ථාවක පොද් කාරපිරය විචනය කරන්නඕන ගොඩ්නැගිලි කුළියේ වගේ ඒක. ං ජය තමයි ගොඩනගලි කුලියක්කංශෝලට සුදුසු හාහසාදාන පදනම් මත බෙදා හැරීම. ඊළඟට එහෙම බෙදා හැරියට පස්සේ නිා සේවාංශය එකතුවෙලා තියෙන පොදුකාරය පිරිවය නැවත නිෂ්පාධනාංශවලට බෙදීම එක දිතීක පජනය අන්තිමට තමයි බාණ්ඩයකට මේ පොදුකාර පිරිවය අන්තර්ගානය ඇතුළත් කරන්න හුණ එ මංහිතන ඔයාට මේ සම්බන්ධ එෙන් දවබෝධයක්කාවා අපි පොඩක් මේ යි තිීරෙඩි කට්ටක් ගල කතාකරගෙනයන් පොදුකාර පිරිවය රැස් කිරීම කියන්නේ. විවිත ගිනුම් ශීෂය යටතේ පොදුකාරය පිරිරේ රැස් කිරීමයි. ඒ වියදමට අදාලු ූලාශ්‍රලියවෙලි මගින් පිරිවෑ හඳුනාගනීම සිදුවේ. ඔය තින්නඋදාහන්න. මේ ගුරුවත් පොතින් උපුටා ගැනීමක් මේ තියන්නේ පොදු කාරපිරය වක්ර වැඩඋපපගේ එකකර ගැනපනත්වං ප්‍රස් කර ගන්න පුළුවන් වැටුපක්ලේ කන හරහා විදුි ගාස් ඉදුරරි බිල් පත් වගේවාඒවා ශිෂය වීම් පොජ්ජාලේ අරා හොයා ගන්න පුොළුවන් අන රැස් කිරීම එට අපි කතාර පොදුකාරපිරය ප්‍රතිපාදනය මෙතන්දි ප්‍රතිපාදනය කළ කියන්නේ පිට කෙලි මන්දරගන්න පුළුවන් අ ලයිඩ් බිල කියන එක එකවලු තියාගෙනමෙක් කියවන්න. ඒ ඒ පිරිවෑ මධ්‍යස්ථානවට අදාලව පැහැදිලිය වෙන් කර හඳුනාගත හැකි මූලාශ්‍ර ලේඛනවල ඇතුළත් පොදුකාර පිරිවැය ඒ එක් එෙක් පිරිවෑ මධ්‍යස්ථානය පිරිිය මධ්‍යස්ථානකයන් එක කාංශවට ඇතුළත් කිරීම නැත යෝමු කිරීම නැතාවෙන් කිරීම ප්‍රතිපාදයන් ලෙ සැහැඳින්වේ. උදාහන්න බලන්න ඒ පිරිවේ මධ්‍යස්ථානට අදාළ වෙන වෙනම් විදිරි බිල්පත් ලැබීම මංගේ උදාහන්න වෙන මීටස් තියෙනව නම් ඒ වගේ මේ මධ්‍යස්ථාන වැටුප්ලේකන වෙනම සකසාතිමීම අංශංශ වෙන වෙන වැටුප්ලේකන දෙවුණන එක ප්‍රශ්නයක් න අන්න පොදුකාර පිරිය ප්‍රතිපාදනය ඊළඟට පොදුකාරපිරය විපචනය විපචනය කළික නරප තිපාදනය කරන්න බැරිවා ම සාධාන පදනම්මත බෙදාහරවනි මෙතින් ඒකක්කයකට රිජ්ුව මහා පැහැදිලීව හඳුනාගත නොහැකි බොදුකාර පිරිවය සාධාන්න පදනම් මත බෙදාහැරීම. මෙහන් බෙදාහන්න කොටස් දෙකයි විභජනය ගොටස් දෙකයි පාථතික භජනය සහ දිතිීක විභජනයෙන් ප්‍රාතිකභජයදිී බලන්න පහසුවෙන් හඳුනාගත නොහැකි වූ බොදුකාර පිරිවැය නිෂ්පාදන හා සේවාංශ අතර අනබන් ප්‍රාතියග ප ජෙන්ද වෙන්නේ ඔක්කොමංශරට නිෂ්පාදන හා සේවාංශ අතර එකතැ වැදකත් නිෂ්පාදන හා සේවාංශතර අප උදාහන්න ගොඩනගිල්ි කුලිය හැමංශරෙන් බෙදරුවනන්නේ නිෂ්පාදරංශෝට සේවංශර අතර නැත මධ්‍යස්ථාන අතර සාධාන පදනමත වෙෙදහරරි හ කරෙ සාධාන්න පදනවා අපි ගත්ත උදහන්නේනං වර්ග පල අරගෙනන. වගේ පාදරමක් කරගෙන වෙදාාහරින් නොන් දිතීකපජනය කළගන්නේ අර සේවා මධ්‍යස්ථානවල රැස්සුණු පොදුකාර පිළිවැය නිෂ්පාධනයශෝට නැවත්ව විපජනය කිරීම ම කරි සාධාන පදරම්මත් මේ දිවලපි දන්නවා අ්‍ය ය නෝට්ටකදාගන්න වැදගත්වේවි. අන්ති මේක ඉටකලින් අඳිමක්කානල මේ තියෙන්නේ පදනම්. පොදුකාර පිරයි විභචචනය රන පුළුවන් පදනම්. මේක බලන්න එපා මේක බලන් ගනන් හදන්න ගියවත්තු අඩ වරදින්න පුළුවන්. ඔය හිතලගන්න ගනන්වලදක තේරුම් ගන්න පුුවන් උදාහනකෙ ගොන්නනැගිල කලිය බදන්න පුුවන් හොඳට පාදන තමයි වර්ගඵලේ. විදුලියගේ බදැ පුළුවන් ො විදදුල මිට්‍ර සේ නැත්. දැන්න වෙනමන විපචනයකන් හෙම අවස්ථාකෝොන්දයි එක්කේකංශය පාවිච්චි කරපු කිලෝව් පෑගන්හම හොයාගන්න බෑන එකත් වර්ග පලට බෙදුර කහමන්නන්නේ තතිය නොමිය හැමදීම තිය ො මේක නොට අදගත්තරමක්න හැබේම ඔයාට යෝජනා කරන්නවා මෙම කටපාඩන්ගන්න එපා. මෙම හිතලගන් මෙ මේෝ පාවිච්චකාන්නන යෝ බලන්න නමු ීතලගන්න මෙතන පලවෙන වගුවෙන් පෙන්න්නන්නේ අර පොදුකාරර්පිරය ප්‍රාතිංය පිජනේ. එකන සෑමමාංශවටම. නි්ානසා සේවාංශවලට බැපදුගාර පිරි්‍යහිතය මෙතන් දෙෙනවා. බෙදෙන පදනම් ටික මෙතන් දෙෙන. මේ බෙවනි වුව තියන්නේෙ පොදුකාරරිිර දිතීක භජනය ර සේවාංශය එකතුවෙලා තියෙන පොදුකාර පිරිවේ නිෂ්පාදනාංශල ෙදීම් උදහනමක් කැනමේ ගබාංශි, ගබඩාංශිකතුච්ච පොදුකාරපිරේ බැදනපුලන් හොඳම එකක තමයි ගබඩාවෙන් කරන්නේ අර නිෂ්පාදනාංශවට අවශ්‍ය අමුද්‍රව්‍ය ගබඩා කළ තිය ගන්න කන එතකට ඒ ඒ නිෂ්පාදනාංශවලින් ගබඩාවෙන් ද්‍රව්්‍ය ගන්න විදියට ගන්න ආකාරයට රෙකවෙච්ච පොද්දුකාරපිරේ බෙදල් දුන්න. සාධරන ඇති නිසා මේ ද්‍රව්‍ය ධ්‍යා චජන පත් කන්න නැතැ නිකුත් කර ද්‍රව්වල වටනාකමට ෙදන්න එකළ ගැන එක හනහමක් කරි පදනම කරම් බෙදන්න තිීන්ම වගු දෙකර නෝට් කර කතර කමන්න නැහැ කටපාඩන්නම් කරන්නා. අවුබෝධෙන් කර මේ නන්තිම පියවරහි නම් පොදුකාර පිරය අන්තර්ගානය කිරීම ඇතුළත් කිරීම මෙතින් නිෂ්පාදන මත්‍යස්ථානවට රැස්සු දෙ බලන දතීක විභචනැත්කාට පස්සේ ක්කොම පොදකාර පිරිවැ ටික තියෙන්නේ දැන් නිෂ්පාදන අංශෝලයි තරයි ඇයි සේවාංශේති විිච්ච පොදුකාර පිරිවවැත් නිෂ්පාදනජර් බෙදුවනි එනිසා මෙහෙම කියනවා නිෂ්පාදන මධ්‍යස්ථානවට රැස්සූ. මුළු පොදුකාර පිරිවැ පිළිගත් පදනමක් මත නිෂ්පාධිත ඒකකවලට ඇතුළත් කිරරිමන්න එක එක හදන බාණ්ඩ එකකට ඇතුළත් කිරීම බෙදාවෙන් කිරීම නැත්තන් අන්තර්ගහනිියයි ඇස්තමේන්තු ගත නැත අයවැය ගත පොදුකාර පිරිවැය ඇස්තමේන්තුගත නිෂ්පාධිත ඒකග ප්‍රමාණය හෝ වෙනත් සුදුසු පදනමකින් බෙදූ විට පොදුකාර පිරි අන්ත්‍රගානුපාතිය ලැබි මෙතද අපිට තියනවා පොදුකාර පිරිවැය ප්‍රමාණය හදන ඒකගානෙන් හෝ වෙනත් පදනමකින්. බෙදුවම එනවා කියලා මෙතද අපිට ප්‍රශ්න දෙකක් කියෙනවා එකතා මේ ඇස්තමේන්තු ගත කියනවචනයක් කාව සහ වෙනත් පදනමකින් කියන එක. අන ටිගෙනම් අපට තියනවානේ ඔවු ඔයාට මෙන මේ කොටසකරාට පස්ස එක තේරේවි පොදුකාර පිරිවාය අන්තර්ගාන අනුපාතිය මෙතැදි වෙන්නේ අපි බාණ්ඩේ හදන්න කලින් හිතන්න පොදුකාරපිරේ ගොඩ්නැගිල්ල කුලිය විදුලිය කියනවා හරිට දැන ගන්න පුළුවන් වෙන්නේ කොයිකාලෙද කාලච්චේදී අවසාහනය එතකොට හදන බාණ්ඩවල හදන අවුරුද්ධ මුලෙඉඳන් හදන බාන්්ඩ විකුණන්න වෙෙන් අවුරුද්ධන්තිමේද. එපදදුකාර පිරිිය ඔයා ගත්තර පස්සේ ඇතුළත් කාට පස්සෙද එහෙම කරන්න එහැ අපි අපි මොකත්ත කරන්නේ අවුරුද්ධෙ මුලම තීරණය කරන්නවා මුළ අවරදෙම ගඩ්නැගෙලෙකුිය මෙච්චරක් වී කියලා ඇස්තමේතු කන්නු. ඒවගේ විදුලිය මෙච්චරක් වයි කියල ඇස්තමේන්තු කන්නවා. එහෙම ඇස්තමේන්තු කරලා ආන් ඊට පස්සේ තම අර ක්‍රියාවලට දාලා අපි අරකතින් කතා කරව පියවර හතට තාලා අන්තතියම් පෙවරදිල අන්තර ගාණය කරන්න. ඒනිසාතාෑ මෙතැදි අපි කිවේ ඇස්තමේන්තු ගත කිය. මෙතදි වෙන්නේ නම් ඇස්තමේන්තුගත පොදුකාර පිරිවය ඇස්තමේන්තු කතේකක් ගානකින් හෝ වෙනත් පදනගින් බෙදන්න. අපි හොයා ගන්නරරිකේ කංශවලට පිත පපුොදුකාර පිරිවය දැංගිකට ඇතුළත් කරන්න එපැයි ඇතුළත් කර්දි අපි මේ අර්ගෙන තියෙන්ෙන ඇස්තමේන්දු ගතේවා. නිවැරදිින් සත්‍යමයොෝවන මේ ඊට පස්සෙ කරන්නේ ඒ ඇස්තමේන්තු ගත කරපු අදැන් ඒකට ඇතුළත් කරන්න අප අනුපාතයක් කදාගන්න. අනුපාතයක් හදාගෙන හදන බාණ්ඩයක් බාණ්ඩයක් ගානේ අන්නේ හදාගත් අනුපාතයට පොතු කාරි පිරිරව ඇතුළත් කරගෙන ඇතුළත් කරගෙන ඇතුරත් කරගෙන නවා. ඕක තමයි ක්‍රමය නැත්තම් වෙන්නේ අවුරු ධන්තින් වෙනකං ගින්න වෙනවා ජනවාරි පලවෙෙන්ද හතපු පහන්ගෙඩිය විකුණන්න දෙසම්බර් තිස්සක වෙනකං ඉන්නව. පුදකාරිර හයාගන්න රචි දවසාන ඒ ප්‍රායෝගි නෑ ඒනිසා තමයි කලින් අපි තීරණය කරන්නන්නේ පුොදුකාර පිරහ මෙච්රයෙල ඒනිසාතහම ඇස්තමේ තුගත්තන වචන යා. ඒවාගේ මේ සුදුසු වෙනත් පදනවා ඔව වෙනත් පදනමක් කියලා ගැන අපි දන්න අපිට තේරණ විදිහ තමයි බාන්්ඩ ඒක ගානෙන් බෙදුව නගකටරඇතුළත්ගාන්න පුුවන් කනෙ කනෙ. නමුත් හිතන්න බනිස්කෙඩියයි පාංගෙඩියයි හතන ඒකරක ඒ හදන පාංගෙඩි ගානෙන්නුයි බනිස්කෙටි ගානෙන්නුයි එන මුළු පොදුකාරපිරිය බෙදලා එකකට ඇතුළත්කරොත් අසාධාරණයක් සිදෙනවා කෙල්ිකින් වට හැඟෙන් නැද්ද බනිස්කෙටියට. ඕ ඇයි පාංගෙටිටට පොඩි ප්‍රමාණයක් තමයි බනිස්වට අනිත් පිරිවෑ දරන්න වෙන්නේ නමුත් අපි ඔ ඔයාය කියන විදියට ඒකක් ගානයෙන් බෙදුවත් පාංගෙට යන පොදුකාර පිරිබෑයි බනිස්කෙට යන පොදුකාරපිරිය එ දෙක්ම එක ගානක් වෙන. ඒ අසා තන්නේ ඒ නිසාත ඇය වෙනත් පදනම් පාවිච්චි කරන්න කියලා කියන්න. එනම් අංහිතනවාට ඒ එකත් තේරවා කියලා. එන් එන මුලින්ම කරන්න අපි ඇස්තමේන්තු ගත පොදුකාර පිරව, මොක්හරි පදනමකින් බෙදලා ඒක ගානෙන් ෝ මොක්හරි පදනගෙන්ම්බදලා අනුපාතයක් හදාගන්න. මෙතින් බාන්්ඩයොකෝ සේවාාවක අයබෑගතපොද්දුකාල් පිරිබය. අයවැෑ ගත ක්‍රියාකාරී මට්ටමකින් නෝවේ නත් සුතුපදෙන් බෙදදුූ විට ලැබි අනුපාතේ මේක හොදා ගන්න සූත්‍රයේ නම් අයවෑගත පුොදුකාරීමම ඇව ගත ගැෙන ඇස්තමේතු තමයි දෙංවා දන්නව ඇස්තමේන්තු නැත්තන් අයවය ගත ගන්නේ ඇයි කියලා අයවැෑගත පුදුකාර පිරිවය අන්තර්ගානුපාතය සමානයි අයවෑගත මුළු පුදුකාර පිරිවේ. අපි දන්නේ හරිම ගාන කියගෙ ලපිර අවරුද්ධි මුල මැස්තමේතු කරන්න ගාන බෙදනවා අයවැෑගත නිමූම් පදනමින්. එන් ඒ එකක් ගානේ ැත්තම් මගහක්හරි වෙනත් ක්‍රියාකාරරිමට්ටමේ, ඒක ගානයෙන් බෙතුවුවොත් අසාධානයක් වෙනවනම් වෙනත් ක්‍රියාකාරිමට්ටමක් ගන්නෝ ඒවාට පැහැදිලිවේ විදිරි ගණන් කදති. මෙන්න අන්තර්ගානය කන්න ක්‍රම අපි දන්න පලවිනි ක්‍රමය තමයි මේ කතාගරන පොද්දුකාරපිරය අන්තර්ගානය සඳහා භාවිතාකන විධක්‍රම, වනික්‍රමය තමයි යා දන්න ක්‍රමිය නිෂ්පාදනකක ප්‍රමාණයනුව එතකොට අයවැ අනුපාතිය හදාගන්න පුළුවන් අයවැගත පොදුකාරය පිරිවය අන්තර් ගාණුපාතය සමාන්නයි අයවැගත මුල්ලු පොදුකාරය පිරි බෙදෙනවා අයවැෑගත නිමූම් සංඛ්‍යාවෙන් තුර ඒකක් ගානී බදැන් ඉතුර උත්තරෙෙන්න්නේ ඒකක්ඒට මෙච්චරයි කියලාර කලින් අපික් කරපු විදියට එතුර හදන බාණ්ඩයක් බාන්ඩයක් ගානීම ඒ මෙන්න මේන උත්තරේ ඒකට ඇතුළත් කරම නො හදන පාංගෙඩක් නිස්කඩියක් ගානීම ත්‍ර පාංවලට අනුපාතියක් සාහ බනිස්්වට අනුපාතියක් වෙනම හදාගන්න සිද්ධවෙනො පිට හදාගෙන තමයි හදන හදන ඒකකයක් ඒකයක් ගානේ මෙන්න මේ පොතුකාර පිරිවය ඇතුළත් කරමින් යන්න ඕන. ඉළඟට තව තියනව කලෙක වන මෙන තව පදනවා රිජුස්්‍රම් පැය පදනම. එක දිස්කරන්නේ අයවයකත පොදුකාර පිරි අන්ත්‍ර ගනුපාතය හදාගන්න පුළුවන්, සාමාන්‍ය පරිදිම අයවය ගත පොදුකාර පිරිවය බෙදෙනවා අපි හොයාගත් අයවය ගත බොදුකාර පිරිවය අර අංශවලට බෙදලා රැස්කරලා ප්‍රතිපාදනය කරලා බ්‍රාතිං ජන සාධීතියක පජනය කරලා ඉවර වෙලා ඒ ඇස්තමේදු ගත පබොදුකාර පිරිවය අයවේ ගත රිජුශ්‍රම් පෑ ගනනි දෙැබෙදන්නේ රිජුෂ්‍රම් පෑ ගානි. එතකොට උත්තරේන්නේ එක බාණ්ඩයකටද පෑකටද. එතකොට උත්තරේ එන පැහැදිලිීමම රිජුශ්‍රම් පෑයකට ුපියල් මෙචරයිලා ්‍රරිජිස්්්‍රොම් පෑකට. එතර මේන ගාන අපි බාණ්ඩකට ඇතුළත්කරද්දි පරිසං වෙන්න ඕන. හේතුව මේ කලින් එකේනංආාවේ ඒකකයකට. හදන බාන්්ඩකට හිනම් ඒගාන කෙලින් මැතුළත් කරන්න පුළුවන් අපිට. නමුත් මෙතන් දිෙන්නේ රිිජිශ්‍රම පෑකට එතෝට කෙලින් මැතුළත් කරන්න බෑ ඇයි බාන්්ඩ එකට නෙමේනි ත්‍රම පෑකටනේ හන අයි බලන්න ඕන පාංගෙඩිය? එ ෙඩිය හදරන් යන්න රිජස් ්‍රම් පෑය කොච්චරද කියලා හිතුම් පාන්ගෙලි හදන්න පෑ දෙයක් යනවන පෑය දෙක වැඩික නොමේ ගානී බනිස්කෙඩි හදන්න පෑකක් යැනවනම් ඒ පැඒක වැඩිකක් නොමේ ගානෙන් අන්න එ තකොට සාදාන්න වෙලා යනවා එන මෙතන්දි පැහදිි මතකතියා ගන්න ඕන රිජස් ්‍රොම් පෑ ගානෙන් බෙදුවම එන්නේ රිජස්්‍රොම් පයට ගන ගාන හදදිවට මේවා තහවුරු වෙනවා පදනමත්තමයි යන්්‍රපය එනඟ පිට අනපාති හදාගන්න පුළුවන්, අයවැෑ ගත පොදදුකාර පිරි යන්ත්‍ර නු පාතිය සමානයි අයවැෑගත මුළු පොදුකාර පිරිවය බෙදෙනවා අයවැෑගත යන්ත්‍රපෑගානි එත රඋත්තර එන්නේ යන්ත්‍රපෑගානිි බෙදුව එනං උතරෙන්නේ යන්ත්‍රපෑකට මෙච්චරයි කියලා. ඔව ඕන පදනම් තුනක්කිව්වා ඒක ගානෙන් බෙදෙනව එකක්. එතකටන්නේ ඒ එකට ශ්‍රමපෑ රිජිශ්‍රම පෑගානෙන් බෙදෙනවා ජිස්ශ්‍රම පෑකට උත්තරෙන්නේ ත්‍රපෑ ගානෙන් වැඩිර ඇතුළත් කරන්න ඕන ඉරන න්ත්‍රපෑ ාණනෙන් බෙදෙනවා එතුර යන්ත්‍රපෑකට එන්නේ එතර යන්ත්‍රපය ගානෙන් වැඩිකර ඒ බාන්්ඩි හදන්නේ අනේ න්ත්‍රපෑ ගානෙන් ඩිරර අන්ත්‍ර ගානය කරන්න සිද්ධෙනවා. තව ක්‍රම හතර තුන තියෙනවා ඉලැංග තමයි එනම් රිිජිශ්‍රම පිරිවෑ ප්‍රශවවයක් ලෙස. අ සරල අර වගේම තමයි පෝදුකාර පිර අන්තර්ගානුපාතය සමානයි අයි කලින් වගේම ඇවැගත්ත මුල පොදුකාර පිරිවය දැම්බෙදන්න මොකෙන්ද. ඒකක් ගානෙන් නොදනෙමෙයි රිජුර්‍රම් පෑගාන්න නොද්‍යෙේ යන්ත්‍රපෑගාන නන්නේෙමයි රිජු ද්‍රව්ව්‍ය පිරිවයි එහ සරලයි අය වයගත රිජු ද්‍රව්්‍ය පිරිවය. ඔන්න ප්‍රශ්නයක්ක නොදැ. උඩ තියෙන්නේ මුළු පොදුකාර පිරිවය රුපියාගානක් යට තියෙන්නේ අයවැයගත රිජදරව පිරිවේ ඒක රපිය ානක් රුපියල් ගානක් රුපියල් ගනගින් බද නුපයක් යන ෑ අ කලින් වගේ රුපියල් ගානක් ඒකත් ගානයෙන් බෙදුවනම් ඒකඒකට. රුපියල් ගානක් රිජිස්රෝම් පෑගානෙන් බෙදුවනම් රජිස්රෝම් පයකට රුපියල් ගානක් යන්ත්‍රපෑගානයෙන් බෙදුවනම් යන්ත්‍රපෑකට හැබැ රුපියල් ගානක් රජද්‍රව විපිරිවයි එකෙන් රුපියල් ගණගින් බෙදුවම කියන්න බෑහෙන්ඒනිසාපි මේකෙ දිගන්නේ ප්‍රතිශතයක්. ඉද අපි ප්‍රශ්තියක් ගන්නේ රජු ද්‍රවග්‍ය පිරිවයෙන් කොච්චලද කියලා. රිජුද්‍රව්‍ය පිරිවය එන්නේ ප්‍රශ්ත් ප්‍රදශතිය එන ප්‍රශ්තිය. ඒවගේ අපිට ගන්න පුළුවන් තව ක්‍රමයක් තමයි රජු ශ්‍රම පිරිවය ප්‍රශ්තියක් එන අයවැයගත පොදුකාර පිරි අන්තර් ගානුපාතිය සමානයි අයවැෑගත මුළ පොදුකාරය පිරිවය බෙදෙනවා අයවැෑගත රජු ශ්‍රම පිරිවයෙන් ආයත්‍රුපිය රුපියල් එහ ප්‍රේශතයක් ගන්නවා සයෙන් වැඩිකන්නු. එතර උත්තරයෙන්නේ රජු ශ්‍රම පිරිවයෙන් ප්‍රශතයක් අන්තිමක්‍රමය ප්‍රාථමි පිරවය ප්‍රශතයක් ලෙස අයවැෑගත පොදුකාර පිරිවය අන්තර්ගානුඋපාතය සමානයි අයවැෑගත මුළු පොදුකාරය පිරිවැය බෙදනවා අයවැෑගත ප්‍රාථමි පිරිවයෙන් ආයත් පිරිවය පිරිවය ඒ නිසා ප්‍රශතයක් ගන්නවා සයෙන් වැඩිකල. එතකොට උත්තරයෙන්නේ ප්‍රාථමය පිරිවයෙන් ියයට කොච්චද කියලා. එනම් පැහැදිලි ඔන්න පියවර හතර මං මුලින්ම කියල දුන්න ඒ පියවර හතර හඳුන්ලත් දුන්නා හොඳයි මම හිතනවා පොදුකාර පිරිවෑ සම්බන්ධය හොඳ තීරි දැනුමක්වාර්ට ලැබුණ කියලා මේ වීඩ එක අරහා මම බලාපොරොත්තු වෙනවා ඊළඟ වීඩ එකින් පොදකාර පිරිවය දෙවනි වීඩ එකෙන් මෙන්න මේ දෙදා ස්දාහත උසස් පෙළ ගැටලුව සාගච්ඡා කරන්න එහරහා ඔයාට පුළුවන් මේ තියරී කොඩස්ටිග නැවත මතක් කරගන්න සහ මේවා හරීදියට තහවුරු කරගැනීම සහ පේපරේකි ලකුණු ගන්න කොහොමද ගලාගෙනයන්නේ ගාන හදන්න කොහොමද කියලාට මේ ඊළංඟ වීඩියුව එකෙන් හොඳටම තේරුන්ඥාව එනිසා අනිවාරෙන්ගේ වීඩිය එක බලන්න කියලා ආරධනාකම ගමන් මේ වීඩිය එකෙන්මං දැනට නවතිනවා. හැමෝටම නමෝබුද්ධය.